Code ekada enna one 068148 da oh miss password ekak ekak ganna 068148 hari adem hari tuang record patan recording patan ganna hari do hari ena man patan ganna ada api karanne yanne operating system වල process management කියන කැලල මම screen share කරන්න හරි වෙනවද මගේ presentation එක හරි මම පටන් ගන්නම් හරි මුලින්ම බලන්න ඕනේ මොකද්ද ඔපරේටින් සිස්ටම් එක කියන්නේ කියලා. හරි ඔපරේටින් සිස්ටම් එක කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන software එකක්. අපි කියනවා ඒක සිස්ටම් software එකක් කියලා. ඕලෙවල් කාලේ IT කරපු අයට මතක ඇති මෙන්න මෙහෙම classification එකක් තිබ්බා. Software බෙදුවා අපි system software application software කියලා. හරි එතකොට මේ system software වල කොටස් තුනක් අපි බෙදුවා operating system, language translators, utilities. එතන සිස්ටම් සොෆ්ට්වෙයාර් වල එක කොටසක් විදිහට තමයි අපි ඔපරේටින් සිස්ටම් ගන්නෙ. ඊට පස්සේ තව කියනවා ඔපරේටින් සිස්ටම් එක වර්චුවල් මැෂින් එකක් කියලා. සිංහලෙන් කියනනම් අතට මැෂින් එකක් කියලා කියනවා. ඒ කියන්නේ මේක මැෂින් එකක් විදිහට වැඩ කරාට මේක අපිට අල්ලන්න බෑ ෆිසිකල් නැහැ. ඊට පස්සේ කියනවා මැනේජර්ස් කම්පියුටර් රිසෝර්සස්. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන අපි ගන්නවා සොෆ්ට්වෙයාර් හාඩ්වෙයාර් කියලා ජාති ටික. software hardware firmware ඔහොම ජාති ටිකක් තියෙනවා. ඒ hardware software කියන දෙක manage කරන්නේ නැත්නම් කළමනාකරණය කරන්නේ operating system එක හරහා. උදාහරණයක් විදිහට අපි කියනවා files ඊට පස්සේ processors input output devices manage කරන්නේ මේ operating system එක හරහා. ඒක කිම තමයි අපි දැන් අපි ඉස්සෙල්ලා කිව්වා application software කියලා අපි system software application software කියලා කොටස් දෙකකට බෙදනවා කියලා. එතකොට මේ application software කියන කෑල්ල තියෙන softwares. ඒ කියන්නේ word, excel වගේ softwares ඒවා execute කරන්න උදව් කරන්නේ operating system එක. එතකොට අපි operating system එකට නිර්වචනයක් කියන්න කිව්වොත් අපිට කියෙද හැකි a system software that provides a virtual machine and manages computer resources and execute application software kiyala harida ඊට පස්සේ අපි කියනවා operating system එකක functions තියෙනවා harida එතකොට මේ functions වලින් ටිකක් තමයි මම මෙතන දාලා තියෙන්නේ මුලින්ම තියෙනවා process management ක්‍රියායන කළමනාකරණය IO device management ආදාන ප්‍රතිදාන උපාංග කළමනාකරණය storage management ආචරණ කළමනාකරණය security management සුරක්ෂිතභාවය හා ආරක්ෂාව කළමනාකරණය memory management මතක කළමනාකරණය file management ගොනු කළමනාකරණය user interface පරිශීලක අතුරු මුහුණ network management ජාල කළමනාකරණය හරි මේ විදිහට ඒ කියන්නේ අපි computer එකක් ගත්තම මේ computer එකේ තියෙන හැම දෙයක්ම වගේ මැනේජ් කරන්නේ ඔපරේටින් සිස්ටම් එක හරහා. එතකොට අපි අද කතා කරන්න යන්නේ මේ ටිකෙන් process management ගැන. ඒ කියන්නේ සිංහලෙන් කියනවා ක්‍රියායමයක් කොහොමද computer එකට එන්නේ? එතන ඊට පස්සේ process එක කොහොමද වැඩ කරන්නේ? කොහොමද ඒක ඉක්ම memories හරහා එහාට මෙහාට යන්නේ? ඒ ඔක්කොම මැනේජ් කරන්නේ ඔපරේටින් සිස්ටම් එක හරහා. ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද? ප්‍රොසෙස් එකක් කියන්නේ මොකද්ද? ත්‍රෙඩ් එකක් කියන්නේ මොකද්ද කියලා. දැන් ඔයාලට පේනවා මම මේ දාලා තියෙන ස්ලයිඩ් එකේ මේ ලොකුවට මම බෝලයක් ඇඳලා ප්‍රෝග්‍රෑම් කියලා ලියලා තියෙනවා. ඒක ඇතුළේ තව පොඩි බෝල දෙකක් තියෙනවා මම ඒකට දාලා දෙනවා ප්‍රොසෙස් 1 ප්‍රොසෙස් 2 කියලා. ඒවත් ඇතුළේ තව පොඩි කැලි තියෙනවා ත්‍රෙඩ්ස් කියලා. එතකොට බලමු මොකද ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කියලා. ප්‍රෝග්‍රෑම් එකක්
definition එක කියනවා නම් program එකක් කියලා කියන්නේ අපි a static set of instructions. ඒ කියන්නේ මෙතන static කියන වචනේ වැදගත්. මොකද program එකක් කියන්නේ අනිවාර්යෙන් execute වෙන්නේ නැති එක විදිහකට තියෙන instructions ගොඩක. එතකොට දැන් ඔයාලට පේනවා මම program එක ඇතුළේ තමයි process 1 2 කියලා බෙදලා දාලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියවෙන්නේ program එකක් ඇතුළේ තමයි හැමතිස්සෙම processes තියෙන්නේ. ඒ කියන්නේ program එකක එකකට වඩා processes තියෙන්න පුළුවන්. එතකොට මේ process කියන එකට අපි definition එකක් කිව්වොත් an instance of a program that is being executed by one or more threads. ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් program එකකුයි process එකකුයි කියන්නේ එකක්ද කියලා. First step එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ඒකට උත්තරේ විදිහට කියන්න ඕනේ නැහැ. Program එකයි process එකයි කියන්නේ දෙකක්. හේතුව program එකක් කියන්නේ static instruction set එකක්. process එකක් කියන්නේ හැමතිස්සෙම ඒ program එකක් run වන අවස්ථාවට පත් වුණාට පස්සේ තමයි අපි ඒකට process එකක් කියලා කියන්නේ. අනිත් එක තමයි program process එකක් කියලා කියන්නේ instance of a program. ඒ කියන්නේ මුළු program එකම run වෙන එක නෙමෙයි program එකේ කෑල්ලක් run වෙන එකට අපි කියන්නේ process එකක් කියලා. ඊට පස්සේ කියනවා executed by one or more threads. එහෙනම් මේ process එක චූටි චූටි කොටස් වලට කඩන්න පුළුවන් threads කියලා. ඒ thread එකටම තමයි අපි sub process එකක් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා process types. ඒ කියන්නේ මේ process එක processes වල ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා IO bound process. එහෙම නැත්නම් input output device හා baggage process එක. තව එකක් තියෙනවා CPU bound process කියලා. CPU bound process කියන්නේ හැමතිස්සෙම ඒ process එක වැඩ කරන්නේ CPU එකත් එක්ක බැඳිලා. දැන් බලමු මොකද්ද මේ දෙකේ තියෙන වෙනස. මම මෙතන දාලා තියෙනවා IO bound process. If a process speed is limited by the speed of the IO subsystem. ඒ කියන්නේ input output devices වල speed එක මත මොකක් හරි process එකක speed එක තීරණය වෙනවා නම් ඒ process වලට අපි කියනවා IO bound process කියලා. උදාහරණයක් විදිහට printer එකේ speed එක මත තමයි අපේ print වෙනවා කියන process එක තීරණය වෙන්නේ. CPU bound process කියන්නේ මම මෙතන දාලා තියෙනවා if a process speed is limited by the speed of CPU. CPU එකේ speed එක මත එහෙම නැත්නම් CPU කියන්නේ අපේ process එකේ speed එක මත මොකක් හරි process එකක speed එක තීරණය වෙනවා නම් ඒකට අපි කියනවා CPU bound process එකක් කියලා. මම නිකන් සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් විදිහට ගන්නම් මේක. හිතන්න අපි මොකක් හරි restaurant එකකට ගිහිල්ලා කාලා එන්න යන වෙලාව. හරිද? හිතන්න මේක තමයි අපේ process එක. මේ process එක කරන්න අපි ගත්තොත් ඒ restaurant එකට තියෙන්නේ එක දොරයි නා. ඇතුළට යන මිනිස්සු ඇතුළට යන්න ඕනේ ඒ දොරෙන්. එළියට යන අය එළියට යන්න ඕනේ ඒ දොරෙන්. එතකොට අනිවාර්යෙන් අපි ඇතුළට ගිහිල්ලා කාලා එන්න යන වෙලාව මෙතන මිනිස්සු කිරීලා හිටියොත් ඒ දොර කියන්නේ එක දොරක් තියෙන නිසා අනිවාර්යෙන් අපිට අපේ ඒ වැඩේට වැඩි කරන්න යන වෙලාව අපිට ලේට් වෙනවා. හරිද? එතකොට දැන් අපිට ඒ process එක තීරණය කරන්න නම් ඒ කියන්නේ අපි restaurant එක ඇතුළට යන process එකේ speed එක තීරණය වෙන්නේ මෙතන එක දොරක් තියනවාද දොරවල් දෙකක් තියනවාද කියන මේකේ input output device එක මත. ඒ කියන්නේ restaurant එකේ අපි input output device එක මේ දොර කියලා ගත්තොත් ඒකත් නම් අපේ ඇතුළට යනවා කියන process එක තීරණය වෙන්නේ මේ දොර මත. හරිද? ඊට පස්සේ CPU bound process එකට මම එතනින්ම උදාහරණයක් ගත්තා. දැන් මම ඇතුළට ගිහිල්ලා කාලා එන්න යන වෙලාව මම කොච්චර කලින් ඉක්මනට කෑවත් වැඩක් නැහැ එතන chef පරක් වුණා. හරිද? එතකොට හිතන්න chef තමයි මේ restaurant එකේ CPU එක. එතකොට chef ගේ කියන්නේ talent එක මත එයාගේ speed එක මත මම කාලා එන්න යන වෙලාව තීරණය වෙනවා නම් අපි යන්නේ ඒ වගේ processors වලට කියනවා CPU bound process එකක් කියලා. මම මේ සාමාන්‍ය ජීවිත උදාහරණයක් කිව්වේ මේ CPU bound IO bound කියන දෙකේ වෙනස පැහැදිලි කරන්න. ඊට පස්සේ process requirement මේක teachers guide එකේ තියෙන්නේ process requirements කියලා හතරක් දීලා තියෙනවා ID හඳුන්වාංකය executable code විධානීය කීත data needed for execution ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය දත්ත execution context ක්‍රියාත්මක වීමේ සඳහාදේ process requirements වලට පස්සේ අපි යනවා process creation කියලා එකකට. ඒ කියන්නේ process එකක් ඇයි create කරන්නේ batch of ඒ කියන්නේ අලුත්ම අලුත් process එකක් විදිහට මොකක් හරි process එකක් ආරම්භ වෙනවා. එහෙම නැත්නම් user starts a program. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා මොකක් හරි word document එකක් කියලා හිතන්න. word document එකක් උඩ click කරලා ඔයාලා තමයි user මොකක් හරි process එක program එක open කරනවා. එතකොට එතන එක එක processes run වෙනවානේ. ඒ වගේ
එන අපි මොකක් හරි ක්ලික් කරලා ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරද්දී එතන රන් වෙන ප්‍රොසෙස් වලට තමයි අපි කියන්නේ user starts a program. ඒ කියන්නේ ඒ විදිහට ප්‍රොසෙස් එකක් ක්‍රියේට් වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා OS creates a process. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා පරිශීලක වැඩසටහනක් ආරම්භ කරනවා කියලා. දැන් මෙතන කියන OS එකක් කොහොමද OS එකක් ප්‍රොසෙස් එකක් ක්‍රියේට් කරනවා කියලා. කොහොමද OS එක ප්‍රොසෙස් එකක් ක්‍රියේට් කරන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. OS එක ප්‍රොසෙස් එකක් ක්‍රියේට් කරනවා කියන එකට උදාහරණයක් මම කියන්නම්. හිතන්න ඊමේල් එකක් කවුරු හරි අපිට එවනවා. කවුරු හරි අපිට ඊමේල් එකක් එවද්දී අපි කියන්නේ අපි කරන්නේ ඊමේල් එක බලන එක. නමුත් සර්වර්කේ ඉන්න අපේ කම්පියුටර් එකට ඊමේල් එක එන ක්‍රියාව සිද්ධ වෙන්නේ හැමතිස්සම OS එක තමයි ඒක මැනේජ් කරන්නේ. ඒ කියන්නේ එයා තමයි එහා පැත්තේ සර්වර්කේ ඉන්න මේ පැත්තේ සර්වර්කට ඊමේල් එකක් ආවා. ඒ ඊමේල් එක අපේ කම්පියුටරේට ගන්න වැඩේ කරන්නේ OS එක පටන් ගන්න processes කරහා. ඊට පස්සේ running program starts another program. අපි කියනවා මේකට parent program එක child program එක පටන් ගන්නවා කියලා. කියන්නේ running program එක මොන හරි අවශ්‍යතාවයක් නිසා තව process එකක් ආරම්භ කරනවා. ඊට පස්සේ බලමු කොහොමද process එකක් terminate වෙන්නේ කියලා. normal termination ඒ කියන්නේ අපි process එකක් කරගෙන යද්දි ඒ process එක කරලා ඉවර වෙලා normally terminate වෙනවා. ඊට පස්සේ කියනවා execution time limit exceeded. හැමතිස්සෙම මොකක් කර process එකකට එක time limit එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක process එක අනුව වෙන්නේ සමහර විට එයාල වෙන්න පුළුවන් එක process එකකට විනාඩි 5යි. ඒ වගේ මොකක් කර time එකක් allocate කරලා තියෙනවා. එහෙම time එකක් allocate කරලා තියෙද්දි ඒ time limit එක පැනනන් පස්සේ හැමතිස්සෙම මේ process එක නවතිනවා. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා resource request unavailable. ඒ කියන්නේ හිතන්න අපි print කරන්න කියලා command එකක් දෙනවා. නමුත් print එකක් නැත්නම් කවදාවත් ඒ process එක සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට අපිට ඕන කරන resource එක නැති හින්දා ඒ process එක auto discard වෙලා යනවා. ඊට පස්සේ execution error. දැන් අපි මොකක් හරි execute කරද්දී මොකක් හරි error එකක් ආවොත් ඒ විදිහට process එක terminate වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන දෙකේ කියනවා parent process request, parent process termination. අපි ඉස්සෙල්ල කිව්වා process එක create කරද්දි running program එක තව program එක පටන් ගන්නවා කියලා. අන්න ඒ විදිහට කලින් ඒ කියන්නේ parent process එක පටන් ගත්ත තව process එකක් parent process එකට ඕන නම් අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් parent process එක automatically terminate වෙද්දි අර child process එක auto terminate වෙලා යනවා. ඒක හරියට දැන් parent process child process කියන දෙකේ සම්බන්ධ මේ වගේ හිතන්න ගහක කඳකුයි ඒ ගහේ අත්තකුයි තියෙනවා. හිතන්න child process එක කියන්නේ හරියට ඒ ගහේ අත්ත වගේ. parent process එක කියන්නේ ගහේ කඳ වගේ. ගහේ කඳ කපලා දැම්මොත් automatically අර අත්තත් අයින් වෙනවා වගේ parent process එක terminate කරොත් child process එකත් automatically terminate වෙලා යනවා. ඊට පස්සේ කියනවා processor utilization කියලා කියනවා. process utilization කියලා කියන්නේ efficiency of a process. ඒ කියන්නේ process එකේ කොච්චර process තියනවාද කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ process අපි කියනවා process එක ඇතුලේ process ගොඩක් තියනවා නම් ඒකේ process utilization high කියලා. process එක ඇතුලේ process තියෙන පොඩ්ඩයි නම් අපි කියනවා ඒකේ process utilization low කියලා. ඊට පස්සේ මේක තමයි සාමාන්‍යයෙන් ඒ ලෙවලට ගොඩක් එන තැන මේ OS පාඩමේ කියන්නේ විස්තම් පුරාණම ගොඩක් එනවා. එතකොට 7 state diagram ඒ කියන්නේ මේකේ මොකක් කරු process එකක් පටන් අරගෙන ඉවර වෙන තැන දක්වා states 7කින් එහෙම නැත්නම් පියවර 7කින් කියලා දෙනවා. හරිද? එතකොට හැමතිස්සෙම මෙතන new කියලා එකක් තියෙනවා. new එකේ ඉඳ ready කියලා state එකක් තියෙනවා running, lock, terminate, swapped out and block, swapped out and wait කියලා states හතක් තියෙනවා. එතකොට අලුත් process එකක් අපි අර කලින් කතා කරේ process creation කියලා එකක්. අනේ process creation එකේ තියෙන මොකක් හරි හේතු හතරෙන් එකක් හින්දා අලුත් process එකක් පටන් අරගෙන ready state එකට එනවා. ඒ කියන්නේ processor එකට CPU එකට දාන්න සූදානම් තත්ත්වයට පත් වෙලා මෙන්න ready කියන state එකට එනවා. එතකොට එතනදී ඉන්න හැමතිස්සෙම processes ගොඩක් එක දිගට පෝයිනේ ලෑස්ති වෙලා ඉන්නේ CPU එකට ගන්න කෙනා CPU එකට ගිහලා process වෙලා එක block වෙනවා නැත්නම් terminate වෙනවා. ඒ දෙකෙන් එකක් වෙනවා. හරි. එතකොට ready state එකේ ඉඳන්
රනිස් නිව ස්ටේට කියන රෙඩි ස්ටේට එක එහෙම නැත්නම් නව කියන අධීරේන සූදානම් කියන තැනට එන්න එකට අපි කියනවා ඇඩ්මි එහෙම නැත්නම් ඇතුළු කිරීම කියලා ඊට පස්සේ රෙඩි ස්ටේට් එකේ ඉඳන් රනිං ස්ටේට් එකට යන එකට අපි කියනවා ඩිස්පැච් කරනවා කියලා රනිං ස්ටේට් එකේ ඉඳන් ආයි ටයිම් අවුට් ඒ කියන්නේ අර අපි කලින් කිව්වා මොකක් හරි CPU එකට ප්‍රොසෙස් එකක් දැම්මම ඒ ප්‍රොසෙස් එකට ඇලකේට් කරන ටයිම් එකක් තියෙනවා ඒ ටයිම් එක ඉවර නම් ඒක අයින් වෙනවා කියලා. අන්න ඒ විදිහට රනිං ස්ටේට් එකේ ඉඳන් ප්‍රොසෙස් වෙවි තියෙන මොකක් හරි ප්‍රොසෙස් එකක් වෙලාව ඉවර වෙන ඉවර වීම නිසා ආයිමත් ප්‍රොසෙස් එකකින් එලියට දාලා රෙඩි ස්ටේට් එකට දානවා. එතකොට ආයිමත් අර අර නිව ස්ටේට් එකේ ඉඳන් ඇවිල්ලා තියෙන ප්‍රොසෙස් එක බලාගෙන ඉන්නවා පොලිමේ කොයි වෙලාවෙද මාව ආයි රනිං ස්ටේට් එකට ගන්න කියලා. ඊට පස්සේ රනිං ස්ටේට් එකේ ඉන්න මොකක් හරි ප්‍රොසෙස් එකක් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ print කරන command එකක් දුන්නොත් print එකක් නැත්තම් අන්න ඒ වගේ වෙලාවට input output නැතුව IO wait කියලා block කියලා state එකට යනවා. මොකද ඒක ඒ process එක ඉවර කරන්න මේ එයාලට අවශ්‍ය resources input output නැහැ. එතකොට ඒ කියන්නේ block state එක. එතකොට මේ block state එකේ තියෙන process එකක් හිතන්න අපි දැන් process එක දාද්දි process එක running state එකට දාදි අපේ print එක තිබ්බ නැහැ block state එකට ඒක ගියාට පස්සේ අපේ print එක set කරා computer එකට අන්න ඒ වගේ වෙලාවට block state එකේ තියෙන process එක ආය යනවා ready state එකට ඒ කියන්නේ දැන් එයාගේ input output complete වෙලා එයායිමත් ready state එක කියලා බලාගෙන ඉන්නවා ආයි කොයි වෙලාවෙද මාව running state එකට ගන්න process කරන්න කියලා හරි එතකොට රනිං ස්ටේට් එකේ තියෙන මොකක් හරි ප්‍රොසෙස් එකක් මොනවාම හරි හේතුවක් නිසා එකෝ එරර් එකක් හරි මොකක් හරි වෙලා නැත්නම් ඒ ප්‍රොසෙස් එක ඉවර වෙලා ටර්මිනේට් වෙනවා. ඒ කියන්නේ අපි ඒකට කියනවා රිලීස් කරනවා නැත්නම් උදාහරණයක් කියලා. ඊට පස්සේ බලන්න දැන් අපි මේ ස්ටේට්ස් පහක් ගැන කතා කළානේ. මේක 5 ස්ටේට් ඩයග්‍රෑම් එකේ කතා කරපු ස්ටේට්ස් පහ. එතකොට මේ ඔයාලට පේනවා මම මේ ඉරි දෙකක් ඇතුළේ දාලා තියෙනවා ප්‍රයිමරි මෙමරි කියලා. එතකොට මේ රෙඩි ස්ටේට් එකයි රනිං ස්ටේට් එකයි බ්ලොක් ස්ටේට් එකයි ඔය අතර වෙන හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ ප්‍රයිමරි මෙමරි එක ඇතුලේ. ඊට පස්සේ ප්‍රයිමරි මෙමරි එකට යටින් මම දාලා තියෙනවා සෙකන්ඩරි මෙමරි කියලා කෑල්ලක්. එතන තියෙනවා ස්වැප්ඩ් අවුට් ඇන් බ්ලොක්, ස්වැප්ඩ් අවුට් ඇන් වේට් කියලා දෙකක්. එතකොට ස්වැප්ඩ් අවුට් ඇන් බ්ලොක් කියන්නේ අර බ්ලොක් කරපු ස්ටේට් එකන අපි මොකක් හරි print එක හරි මොකක් හරි නැතුව block කරා. ඒක තවදුරටත් එතන තියාගන්නේ නැතුව secondary memory එක එහෙම නැත්නම් hard disk එකට හරි මොකක් හරි secondary memory එකට block state එකේ ඉන්න swap කරන එකට තමයි කියන්නේ swapped out and block. හැමතිස්සෙම අපි primary memory එකේ ඉන්න secondary memory එකට මොකක් හරි process එකක් යවනවට ආයි එතන ඉඳන් අපිට ගන්නවට කියන්නේ swap කරනවා කියලා. ඊට පස්සේ එතකොට අපි block state එකේ ඉන්න secondary memory එකට ඒක දානවට කියනවා suspend කරනවා කියලා. ඊට පස්සේ ඒක වෙන ආයිමත් අපිට ප්‍රයිමරි මෙමරි එකට ගන්න ඕන වෙලාවට ඒ ගන්න එකට කියනවා අපි ඇක්ටිවේට් කරනවා කියලා. ඊට පස්සේ ස්වැප්ඩ් අවුට් ඇන් බ්ලොක් එකේ ඉඳලා ඉන්පුට් අවුට්පුට් කම්ප්ලීට් වුණාම අපි ඒක දානවා ස්වැප්ඩ් අවුට් ඇන් ගේට් කියන ගේට් එකට. එතකොට රෙඩි එකේ ඉඳනොත් ස්වැප්ඩ් අවුට් ඇන් ගේට් එකට එන්න පුළුවන් සස්පෙන්ඩ් කියලා. ඊට පස්සේ ආයිමත් ඉන්පුට් අවුට්පුට් කම්ප්ලීට් වෙලා හරි මොකක් හරි නිසා ආයිමත් ඒ ප්‍රොසෙස් එක රෙඩි ස්ටේට් එකට අපිට දාගන්න පුළුවන්. මේකට තමයි 7 ස්ටේට් ඩයග්‍රෑම් එක කියලා කියන්නේ. එතකොට මේ තියෙන එක මතක තියාගන්න ඕනේ ස්ටේට්ස් අත මොනවාද ඊට පස්සේ ස්ටේට්ස් ඉඳන් එහාට මෙහාට මාරුවෙද්දී ඒවට කියන වචන මොනවාද ඒ ටික මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ මේ 7 ස්ටේට් ඩයග්‍රෑම් එකේම තම සම්බන්ධ වෙලා තව කෑල්ලක් තියෙනවා ෂෙඩියුලින් කියලා. ඒ කියන්නේ දැන් මේ රෙඩි ස්ටේට් එකේ ඉනව රනිං ස්ටේට් එකට යනවා ඊට පස්සේ ඒ මෙතනින් එහාට මෙහාට ස්ටේට්ස් අතර මාරු වෙනවා වගේම ඒව පාලනය කරන්නත් ෂෙඩියුලර්ස් කියන කට්ටියක් ඉනවා. ඊට පස්සේ 7 ස්ටේට් ඩයග්‍රෑම් එකේ බලන්න මේ ෂෙඩියුලර්ස් එන විදිහ. රෙඩි ස්ටේට් එකේ ඉඳන් රනිං ස්ටේට් එකකට ප්‍රොසෙස් එකක් යවද්දී රනිං ස්ටේට් එකේ ඉඳන් ආය රෙඩි ස්ටේට් එකට ප්‍රොසෙස් එකක් එද්දී අපි එතන පාලනය කරන ෂෙඩියුල් එකට නැත්නම් එතන කරන වැඩ ටික
මැනේජ් කරන ෂෙඩියුල් එකට කියනවා ෂෝට් ටර්ම් ෂෙඩියුල් කියලා. ෂෝට් ටර්ම් ෂෙඩියුල් එකකින් ෂෝට් ටර්ම් ෂෙඩියුල් එකට අපි තව කියනවා CPU ෂෙඩියුල් එහෙම නැත්නම් dispatcher කියලා. ඒ කියන්නේ ෂෝට් ටර්ම් ෂෙඩියුල් දැන් රනින් ස්ටේට් එකට යනවා කියන්නේ CPU එක ඇතුළට ගිහලා process එක process වෙනවා කියන එක. එතකොට හැමතිස්සෙම මේ ready state එකේ ඉන running state එකට running state එකේ ඉන ready state එකට යන ටික සිද්ධ වෙන්නේ මේ CPU එකත් එක්ක හින්දා එතන CPU එකට යන process ඒවා control කරන හින්දා short term schedule එකට අපි කියනවා CPU schedule එහෙම නැත්නම් dispatcher කියලා. ඊට පස්සේ new state එකේ ඉඳන් ready state එකට මොකක් හරි process එකක් ගන්න එකටයි ඊට පස්සේ new state එකේ ඉඳන් swap out and wait එකට මොනවා හරි process එකක් ගන්න එකටයි අපි use කරන්නේ long term schedule එක. Long term schedule එකට අපි කියනවා තව job schedule කියලා. මොකද මේ new state එකේ ඉඳන් ready state එකට අපි මොකක් හරි process එකක් ගන්න අපි කියනවා job pool එකකින් කියලා. ඒක නිසා long term schedule එකට අපි තව වචනයක් කියනවා job schedule කියලා. ඊට පස්සේ බලන්න අර swapping process එක. ඒ කියන්නේ primary memory එකේ ඉන්න secondary memory එකටයි, I secondary memory එකේ ඉන්න primary memory එකටයි processes එහා මෙහා කරන ඒ කාර්යය කරන්නේ medium term schedule. එතකොට මේ medium term schedule එකෙන් processes එහාට මෙහාට swap වෙන නිසා අපි medium term schedule එකට කියනවා process swapping schedule කියලා. ඊට පස්සේ බලන්න මම මේ schedulers වල වෙනස්කම් වෙන වෙනම දාලා තියෙනවා. බලන්න long term schedule, short term schedule, medium term schedule මේ තුනේ. long term schedule මුලින්ම තියෙන්නේ මේ schedulers තුනට කියන නම. long term schedule එකට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ job schedule කියලා කියනවා. ඒකට හේතුව දෙවැනියට තියෙනවා select processes from a pool and logs them into the memory for execution. ඒ කියන්නේ දැන් අපි කියවනේ new එකේ ඉඳන් අපි processes දාන්නේ primary memory එකට. ඒ primary memory එකට දාදී අපි කියනවා අපි processes ගන්න job pool එකකින් කියලා. අන්න ඒක නිසා තමයි අපි මේ long term schedule එකට job schedule කියලා කියන්නේ. ඊට පස්සේ short term schedule එක ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ short term schedule එකට තමයි CPU schedule කියලා කියන්නේ. එතකොට CPU schedule එකට තව වචනයක් කියනවා dispatcher කියලා. මොකද අපි අර ready state එකේ ඉඳන් running state එකට dispatch කරන වැඩේ කරන්නේ short term schedule එක නිසා. ඊට පස්සේ medium term schedule එකට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ process swapping schedule කියලා කියනවා. මොකද අම්පිස්සෙම primary memory එකේ ඉඳන් secondary memory එකටයි, secondary memory එකේ ඉඳන් primary memory එකටයි processor swap කරන එක කරන්නේ medium term schedule එකේ ඉඳන්. ඊට පස්සේ බලන්න තුන්වෙනි පේළියේ තියෙනවා control the degree of multi program. එතකොට මොකද මේ කියන්නේ multi programming කියනවා නම් එකපාර programs ගොඩක් run කරනවා නේ. එතකොට දැන් හිතන්න multi programming වල degree එක long term schedule එකෙන් තීරණය වෙනවා කියලා කියන්නේ long term schedule එක තමයි තීරණය කරන්නේ කොච්චර process ප්‍රමාණය new එකේ ඉඳලා අර ready queue එකට දානවාද කියලා. එතකොට එයාට පුළුවන් processes ගොඩක් දාලා multi programming degree එක වැඩි කරන්න. ඊට පස්සේ short term schedule එක provide lesser control over the degree of multi programming. එතකොට short term schedule එකට ගොඩක් process වැඩි කරන්නවත් අඩු කරන්නවත් කරන්න බෑ. මොකද long term schedule එකෙන් දෙන process ටිකත් එක්ක තමයි එයා වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ medium term schedule එකෙන් කියනවා controls the degree of multi programming. එතකොට medium term schedule එකට පුළුවන් අර secondary memory එකේ තියෙන processes ආයිමත් primary memory එක ඇතුළට ගේන්න ඒ තියෙන ඒවා අයින් කරන්න. එතකොට medium term schedule එකෙන් multi programming වල degree එක control කරනවා කියලා කියන්න පුළුවන්. මොකද එයාට පුළුවන් processors primary memory ඇතුළට ගොඩක් දාන ප්‍රමාණය තීරණය කරන්න. ඊට පස්සේ schedulers වල speed එක ගැන කතා කරොත් මෙතන අඩුම speed එකක් තියෙන්නේ long term schedule එකේ. ඊට පස්සේ වැඩිම speed එකක් තියෙන්නේ short term schedule එකේ. ඒ දෙක අතර speed එකක් තමයි
medium term schedule එකට යන්න. ඊට පස්සේ බලන්න process scheduling requirements කියලා වගේක් තියෙනවා. ඒ කියන්නේ මම මේකේ මුලින්ම වචන ටික කියන්නම් මොනවද තියෙන්නේ කියලා. Throughput, turnaround time, waiting time, response time කියලා හතරක් තියෙනවා. මේවා අපි ගත්තොත් මම මේ අඳලා තියෙන්නේ CPU එකට process එකක් එන විදිය, ඒව process වෙන විදිහ පොඩ්ඩක්. ඊට පස්සේ දැන් බලන්න මම consider කරලා තියෙන්නේ process 2 කියන එක. මේ process 2 කියන එක එන්නේ ඉතන මේ මම මේ අතර දාලා තියෙන්නේ time එක 0 1 2 3 4 කියලා දාන්නේ time එක. එතකොට බලන්න first process එක process 1 එක CPU එක ඇතුළට එන්නේ මේ primary එක ඇතුළට එන්නේ මේ මෙතනදී 0 කියන තැනදී. එතනදී ඇවිල්ලා එයා මුලින්ම මෙතන තියෙන්නේ seconds කියලා. තප්පර 4ක් process වෙනවා. ඊට පස්සේ දෙවෙනි process එක එන්නේ මේ දෙවෙනි තප්පරේදී. ඒ වුණාට එයා එතන දෙවෙනි තප්පරේදී ආවට හතරවෙනි තප්පරේදී තමයි මේ process 1 එක ඉවර වුණාම තමයි process 2 එක process වෙන්න ගන්නෙ. ඊට පස්සේ third process එකේ පස්සෙනි තැනදී ආවට ඒ process එක process වෙන්න ගන්නෙ හත්වෙනි second එකේ. එතකොට බලන්න අපි කියනවා දැන් process 2 එක consider කරන්න කියලා කියන්නේ. එතකොට අපි කියනවා arrival time කියන්නේ process 2 එකේ මේ දෙවෙනි second එක. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන throughput කියලා එකක් තියෙනවා. Throughput කියලා කියන්නේ number of processes executed in a time unit. ඒ කියන්නේ මොකක් හරි හිතන්න time unit එකක් ගත්තොත් විනාඩියකදී execute වෙන processes ගානට තමයි අපි throughput එක කියලා කියන්නේ. Turnaround time කියලා කියන්නේ total time between submission, arrival time and its completion. ඒක බලන්න දෙවෙනි process එක අරගෙන දෙවෙනි process එකේ arrival time එක ඉන්නේ දෙවෙනි second එක. එතන ඉඳන් එයා process වල ඉවර වෙන්නේ හත්වෙනි second එකේ. එතකොට මේ දෙවෙනි process එකේ turnaround time එක විදිහට ගන්න මේ දෙවෙනි second එකේ ඉඳන් හත්වෙනි තප්පරේ වෙනකන් තප්පර 5ක කාලය. එතකොට අපි මේ process 2 එකේ turnaround time එක විදිහට ගන්න තප්පර 5යි. ඊට පස්සේ waiting time. ඒ කියන්නේ time spent waiting before execution of a process. දැන් ඔයගලන්ට මම කිව්වා process 2 එක මේ CPU එකට එන්නේ දෙවෙනි second එකේදී. එහෙම ආවට එයා execute වෙන්න පටන් ගන්නෙ මෙන්න මේ හතරවෙනි second එකේදී. එතකොට එයා මේ ආපු දෙවෙනි second එකේ ඉඳන් හතරවෙනි second එක වෙනකන් කාලේ තමයි අපි waiting time එක කියලා ගන්න. ඊට අමතරව අපි service time එක කියලා ගන්නවා process එක පටන් ගත්ත වෙලාව ඉඳන් ඉවර වෙන වෙලාව වෙනකන්. පස්සේ response time taken when a request is submitted until the first response. Sorry මෙතන o එකක් වැදලා තියෙනවා. ඒක first වෙන්න ඕනේ. එතකොට අපි process වෙන පටන් අරගෙන පළවෙනි response එක ගන්න ගත වෙච්ච කාලය තමයි response time කියලා කියන්නේ. ඊට පස්සේ scheduling policies ගැන කතා කරනවා. Non preemptive, preemptive කියලා. එතකොට අපි හරි ඉස්සෙල්ලා කිව්වා non preemptive කියලා කියනවා once a process is in running state it will continue until it is terminated. ඒ කියන්නේ මෙතනදී අපි අර මෙතන 7 state diagram එකේ ready එකේ ඉඳන් running එකට මොකක්ද process එකක් ගියාම ඒ process එක ඒක process එක ඉවර වෙනකන් terminate වෙන්නේ නැත්තම් මෙහෙට යන්නෙත් නැහැ මෙහෙ කොහෙටවත් යන්න නැතුව ඒක ඉවර වෙලාම release වෙලාම ඉවර වෙනවා. deep කියලා non preemptive කියලා sorry. ඊට පස්සේ preemptive කියලා කියන්නේ once a process is in running state it may be interrupted and moved to ready state. ඒ කියන්නේ ඒ process එක ඇතුළට ගියායින් පස්සේ මොකක් හරි හේතුවක් හින්දා එහෙම නැත්නම් interrupt එකක් හින්දා move වෙලා
ready state එකට යන්න පුළුවන්. ඒ වගේ වෙලාවලට තමයි අපිට green flip කියලා කියන්නේ. අදට මම මෙච්චරයි කරන්නේ. මෙතනින් නවත්තනවා. ඔයාලට මොකක් හරි මේ කරපිටේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේක ඉදිරිපිට next session එකට මම තියනවා.